చిన్న అద్దతోయాల హమ్మటాగా మరి చెన్నెలక హరహ మంగళ పురందున మాగియ విమో వినోద గమన యన మాతృకావ సాకచ్చ కర్ణ గేల హేతువ గొడక్కెలాట మే మాతృకావ నమే దాయకుల అవసర వార విభాగవల్ట ఎనవ కిల మం క్యూవా సామాన్యం నమే వసటన వాక్య దహయ వచన పండాక్ వగిత మలియాండెన్నే ఇవాళ మీకు వెడి ఓ మీ రచనవ అహగనిందల కెటి కల్లా లియాగన్న ఇవగే పన్న సిలబస్కేన మీ రచనవ మీట వెడి దిక్కల ఇలా తిబ్బుని మీ రచనవ కెటి కర ముఖ వచన సీఐ ఇల్లండి మాగియ వినోద గమన వినోద గమనక్ సుట్టులా పయనం మాగియ మాగియపు ఎత్తుకొట్ట మునకాలిన లియాండోని అతీత కాలయన్ දැන් අපි බලමු කොහොමද ලියලා තියෙන්නේ කියලා. හරිම සරලව ලියලා තියෙනවා. ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අප පාසලේ විදුහල්පතිතුමා විසින් විනෝද ගමනක් යාමට සැලසුම් කරන ලදී. දැන් පාසලේ විදුහල්පතිතුමා සැලසුම් කරාලු විනෝද ගමනක් යන්න. මෙම විනෝද ගමන සඳහා මමත් මාගේ මිතුරෝ සහභාගි වුණෙමු. දැන් මේ විනෝද ගමනට කවුද සහභාගි වෙලා තියෙන්නේ? මෙලී මමයි මගේ මිතුරයි. අප ගියේ කොළඹ නගරයේ ඇති මුහුදුවෙරළ කෞතුකාගාරය හා දෙහිවල සත්තුවත්ත නැරඹීමටයි. දැන් ගොඩක් ළමයි දැන් මේ වගේ මාතෘකාව දැන් විනෝද ගමනක් ගැන රචනා ලියන්න ආවොත් සාමාන්‍යයෙන් අමාරු තැනක් තමයි ලියන්නේ. අනුරාධපුරට ගිය හැටි, පොළොන්නරුවට ගිය හැටි සාමාන්‍යයෙන් ඔබ ඔයාලට විස්තර කරලා ලියන්න අමාරුයි. මොකද ඔයාලට සිංහල වචන වරදන්න සිංහල වචන ගන්න අඩුයි. ඒ හන්ද දැන් සාමාන්‍යයෙන් කොළඹ නගරේ තියෙන මුහුදුවෙරළ, කෞතුකාගාරය, දෙහිවල සත්තුවත්ත ඒ වගේ දෙයක් විස්තර කරන්න ලේසියි. දැන් මෙයාලා ගිහිලා තියෙන්නේ කොළඹ නගරේ තියෙන මුහුදුවෙරළ කෞතුකාගාරය දෙහිවල සත්තුවත්ත බලන්න. මුහුදුවරල කියන්නේ කඩට් කරයි, කෞතුකාගාරය නූදන සාලයි, සත්තුවත්ත විරහ කාච්චි සාලයි. මේ 13 වන දින අපි උදෑසන 5:30ට පමණ පාසල අසලට ගියෙමු. දැන් මේ 13 වෙනිදා තමයි දැන් මෙයලා යන දවස. උදෙන්ම 5:30ට විතර ඉස්කෝලේ ළඟට ගියාලු. අසල කියන්නේ ළඟ. එහි බස් රථ දෙකක් නවතා තිබුණි. දැන් මෙතන මානකෝ මන් තිබුණි කියලා තියෙනවා. ළමයි ලියන්නේ තිබුණා කියලා කතා කරන භාෂාව ලියන්න එපා. එක්කෝ තිබුණි නැත්නම් තිබුණේය. දැන් ඉස්කෝලේ ළඟ බස් දෙකක් නවත්තලා තිබුණලු. අපි සෑවම බස් රථවල නැගගත්තෙමු. හැමෝම දැන් බස් රථවල නැගගත්තලු. උදෑසන 5:45ට පමණ බස් රථ කොළඹ බලා පිටත් විය. 5:45 වෙනකොට බස් ටික කොළඹ බලා පිටත් වුණා. අපි සින්දු කියමින් අත්පුඩි ගසමින් මෙම විනෝද ගමනට සහභාගි වුණෙමු. දැන් මේ බස් එකේ දැන් විනෝද ගමනට යන ගමන් සින්දු කියාගෙන අත්පුඩි ගහගෙන ගිහිල්ලා තියෙනවා. මුලින්ම අප ගියේ කෞතුකාගාරයටයි. සමහරවල්ලා මුලින්ම කියන එකට ඉස්සරෝම කියන කතා කරන භාෂාව මේ අලුත් වචන ඔයාලා ඉගෙන ගන්න. මුලින්ම ගියේ කෞතුකාගාරයට. ඉස්සරෝම යලා ගිහිලා තියෙන්නේ කෞතුකාගාරයට. වසන්ත ගුරු මහත්මයා එහි ඇති එක් එක් දෑ පිළිබඳව විස්තර කළේය. දැන් වසන්ත කියන ගුරු මහත්මයා ඒ කෞතුකාගාරයේ තියෙන එක් එක් දේවල් ගැන විස්තර කළාලු. අපි ඒවා සටහන් කර ගත්තෙමු. ගොඩක් ළමයි අහනවා සටහන් කරනවා කියන්නේ මොකක්ද කියලා. අපි කියන්නේ නෝට් කරගන්නවා කියලා. ඒකට තමයි කියන්නේ සටහන් කරගන්නවා කියලා. දැන් වසන්ත ගුරුතුමා කියන දේ ළමයි ටික සටහන් කරගත්තලු. ඉන්පසු අපි සත්තුවත්තට ගියමු. දැන් කෞතුකාගාරයට ගිහිල්ලා හිටන් එතන ඉඳන් ගිහිල්ලා තියෙන්නේ සත්තුවත්තට. එහි සිටින දුර්ලභ සතුන් දෙක අපි පුදුමයට පත් වුණෙමු. දුර්ලභ කියන්නේ දෙමළෙන් කිව්වොත් අර්ධියාන කියලා කියන්නේ. දකින්න ගොඩක් අඩුවෙන් සිටින
ඒකට තමයි දුර්ලභ කියලා කියන්නේ. එහි සිටින දුර්ලභ සතුන් දැක අපි පුදුමයට පත් වුණෙමු. දැන් සත්තුවත්තේ සිටින දුර්ලභ සතුන් දැකලා මෙයාලා ගොඩක් පුදුම වුණාලු. කූඩුවේ සිට සිංහයෙකු දැක කුඩා ළමයි බිය වූහ. කූඩුවේ හිටක සිංහයෙක් දැකලා කුඩා ළම පොඩි ළමයි බය වුණා. මේ වගේ වාක්‍ය ලියන එක ගොඩක් හොඳයි. එතකොට ඔයාලට ලකුණු වැටෙනවා වැඩි. සත්තුවත්තේ සිට අපි මුහුදු වෙරළට ගොස් ධාවල් ආහාර වේල අනුභව කෙලෙමු. අනුභව කරනවා කියන්නේ කනවා කියනවට. දැන් මෙයාලා සත්තුවත්තේ ඉනම් මුහුදු වෙරළට ගිහිල්ලා ධාවල් කෑම කෑවලු. මුහුදු රළ අප දෙසට එන්නට විය. රළ කිව්වත් අල කියලා කියන්නේ. ඒක තමයි රළ කියලා කියන්නේ. මුහුදු රළ මෙයාලගේ පැත්තට එනවලු. එය බලා අපි බොහෝ සතුටු වෙනමු. ඒක බලලා ගොඩක් සතුටු වුණා. අපි සැවොම එක්වී මුහුදු වෙරළේ සෙල්ලම් කෙලෙමු. ළමයි ඔක්කොමලා එකතු වෙලා මුහුදු වෙරළේ සෙල්ලම් කරාලු. ඇතැම් ළමයි මුතු බෙල්ලන් එකතු කළහ. සමහර ළමයි මොකද කරලා තියෙන්නේ, මුතු බෙල්ලන් එකතු කරලා තියෙනවා. ඉන්පසු අපි සවස 3 පමණ වන විට කොළඹ නගරයට සමුදී බස් රථවලට නැගගත්තෙමු. දැන් හැමදාම බල්ලා ඉවර වෙලා හවස 3 වෙනකම්, හවස කියලා දානවට වැඩිය ලියනකොට සවස කියලා දාන. එතකොට ඒ වචනේ ලස්සනයි. 3 වෙනකොට කොළඹ නගරයට සමුදීලා බස් වල නැගලා ආවලු. නිවසට පැමිණෙන විට රාත්‍රී 7 පමණ විය. ගෙදරට එනකොට රෑ 7 විතර වුණලු. දැන් පමණ කියන කර ළමයි දානවා විතර කියලා. විතර කියලා දාන්න එපා. පමණ විය නැත්නම් පමණ වුණේය. එහෙම ගන්නත් පුළුවන්. මෙම විනෝද ගමනේ මගේ ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබුණි. අත්දැකීම් කියන්නේ අනුභවංගල්. මේ විනෝද ගමන ගියේ එකෙන් මගේ ජීවිතේ ගොඩක් අත්දැකීම් ලැබුණා. දෙහිවල සත්තුවත්තට හා මුහුදු වෙරළට ගිය පසු දෙහිවල සත්තුවත්තට හා මුහුදු වෙරළට ගිය පසු පරිසරය හා සතා සිව්පාවා ආරක්ෂා කළ යුතුයයි සිතුවෙමි. දැන් මුහුදු වෙරළටයි සත්තුවත්තටයි ගියානේ. ගියන් පස්සේ හිතන දෙයක්ලු පරිසරයයි සතා සිව්පාවයි ආරක්ෂා කරන්න ඕනි කියලා. පරිසරය කියන්නේ සූලල්, ඒක නම් දන්නව ඇති. සතා සිව්පාව කියන්නේ මිරිහංගල්. මෙම විනෝද ගමන මාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමකි. දැන් මෙතන මාගේ ජීවිතය කියන්නේ වාල්කෙයි, ජීවිතයේ කියලා ගත්තොත් වාල්කෙයින් කියලා ගන්න ඕනේ. වාල්කෙයිල් අමතක නොවන මරක්කාද සිදුවීමකි. සිදුවීමක් කියන්නේ මොකද්ද? සිදුවීමක් කියන්නේ ඔරු නිහල්ව කියලා කියන්න පුළුවන්. මොකද මේ වාක්‍ය ලියනකොට මගේ පන්තිය සමහර ළමයි මෙම විනෝද ගමන මගේ ජීවිතය අමතක නොවන සිදුවීමක කියලා දාලා තියෙනවා. ඒක වැරදි. මාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක. ඔයාලට කියන්න ඇති අමාරු වචන කිහිපයයි තියන්නේ. හරිම සරලව ලියලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක නැවත බලක් බැලුවත් හොඳයි, නැත්නම් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. දෙතුන් සැරයක් බලලා මේ වගේ රචනාවක් ලියන්න හුරු වෙන්න. ලියන්න බෑ කියලා හිතනනම් අඩු ගානේ වාක්‍ය 10ක්වත් ලියලා පුරුදු වෙලා ඔයාලා රචනා ලියන හැකියාව වැඩි කරගන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් කිරීමෙන් බලාපොරොත්තු වෙමින් ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.